මොකක්ද වැඩ පිළිවෙල මේ ප්‍රජාවත් එක්ක ඉස්සරහට යන්නේ පොලිස් ස්ථාන 602 න් ග්‍රාම සේවාවසම් 14079 කොටස් වලට බෙදාගෙන තියෙනවා අවශ්‍යතාවය මත ප්‍රජා පොලිස් ඒකක 5466ක් දැන්ට ලංකාව තුල ක්‍රියාත්මක කරනවා තියෙනවා මේ 5466 තුලම ප්‍රජා පොලිස් කමිටුවක් පිහිටවලා තියෙනවා ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ හඳුනා ගැනීමක් වෙනවා මත්ද්‍රව්‍ය වලට හෝ එහෙම නැත්නම් වෙනත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූච්ච පුද්ගලයන් ඉන්න පුළුවන් ඒ පුද්ගලයන්ගේ නිවැරදි මාර්ගයට යොමු කරන්න අවශ්‍ය කරන අනිත් රාජ්‍ය යාන්ත්‍රණ ඒකාබද්ධ කරලා දෙනවා මේ සියලුම කටයුතු කිරීම මේ ප්‍රජා පොලිස් කමිටුව හරහා තමයි දැන්ට සැලසුම් කරලා තියෙන්නේ වීදුරුවට තට්ටු කරනවා මේක හරිම අපහසුයක් මේ රතවහන එලෝන කෙනාට 2008 අංක 40 දාන්න ජාතික මම්මාවත් පනත 90ක් ඒ සම්බන්ධවත් වැඩි දියුණු අත්අඩංගු කරන අධිකරණයට ඉදිරිපත් ඒත් වෙලා තියෙන අර අපරාධකරුවනුත් අධිකරණයට ගිහලා අපමත උදාහරණ වගේම මේ සිංගමනේ ගිය තවත් අධිකරණයේ නියෝගයක් මතන මාස ගණනක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න බෑනේ ඔහු ඇවිල්ලා ආපසු සුකරණ මේ රැකියා දැන් අපි ඒක නිසා පොලිස් වලට අපි දැනුවත් දීලා තිබ්බා මේ සිංගමනේ යෙදෙන කණ්ඩායම මෙහෙවන පුද්ගලයා කවුද කියලා පරීක්ෂා කරන්න ඔව්ව සොයා බලන්න දැන් යුක්තිය මෙහෙම ගත්තොත් පසුගිය දෙසැම්බර් 17 වෙනිදා පටන් අරගෙන මේ වෙනකන් ගිහිල්ලා තියෙනවා හාල්මැස්ස තමයි අහුවෙන්නේ හම්බෙන 4600 තුල මේ කියන අර දෙවෙනි මට්ටමේ මද්‍රව්‍ය ජාවාරම් කාර්යෝ ඉන්නවා නමුත් මද්‍රව්‍ය එන එක වළක්වන එක ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක්ම නෙවෙයි උදාහරණයක් විදිහට මම දකින්නේ සිංගප්පූරුව ගත්තොත් එහෙම මරදන්නේ ක්‍රියාත් එතකොට මිනිස්සු බයයි සිංගප්පූරුවට මද්‍රව්‍ය ගෙනියන්න. නමුත් ලංකාවේ අපි මරදන්නේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. අවසන් වරට 1976 තමයි පුද්ගලෙක් මරදන්නේ යොමු කරලා තියෙන්නේ. නමුත් මම පෞද්ගලිකව දන්නවා අපි විශේෂභාර ඇමතුමත් එක්ක සිංගප්පූරුවට ගියා 2022 එහි මද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානිය හම්බුණා. අපිට පෙන්නුවා 2021 වර්ෂයේ සිංගප්පූරුවේ හෙරොයින් කිලෝ අල්ලලා තියෙන 97යි. ගංජා කිලෝ 40ක් විතර, අයිස් කිලෝ 20ක් විතර. මම එතුමාගෙන් ඇහුවා මේ මම STF එකේ මීට වඩා අල්ලනවා. ඔගොල්ලෝ කුඩු අල්ලන්නේ නැත්. එතුමා දුන්න උත්තරය තමයි ජීවිතයට ආදරයක් තියෙන මිනිහෙක් දැනුවත්ව සිංගප්පූරුවට මද්‍රව්‍ය ගේන්නේ. ඕකයි උත්තරය. එතකොට ඒ වගේම තමයි යුක්තිය පසඳලීමේ ක්‍රියාව. සිංගප්පූරුව තුල කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් මද්‍රව්‍ය හෝ මිනී මැරුමකට විමර්ශන කටයුතු කරලා නීතිපති දෙපාර්තමේන්තුවට ගොනුව ගිහින් ඉහළ අධිකරණේ නඩු පවර්ලා නඩු විභාගයකින් පස්සේ දඬුවම් කිරීම මාස 18ක් තුල අවසන් වෙනවා. නමුත් ලංකාවේ යුක්තිය පසුදීමේ ක්‍රියාවලියට කාලයක් දීර්ඝ කාලයක්. එතකොට අර කියන පුද්ගලයෝ අපාරගෙන එළියට එනවා. පාතාලේ වොන්ටත් එහෙමයි මද්රව්‍ය ජාවාරම් මේ අපි අත්අඩංගුවට ගන්න මිනිස්සු අපාරං එනවා. ඊළඟට කතා වෙනවන මානව හිමිකම්ගේ. යුක්තිය මෙහෙයුම අපි සාර්ථක කරගෙන යන අපි නවත්තන්නේ. ඒකට අවශ්‍ය ජවය ශක්තිය සහ වෙඩි බලයේ විශේෂ කාර්ය බලකාය ලබා දෙනවා. මේ දේශපාලඥයා තවමත් පොලිසිය පාලනය කරනවා. දේශපාලඥයා පොලිසිය පාලනය කරනවා කියන කාරණේ කිසිසේත්ම පිළිගන්න බෑ සදාන. ආයතනය ගත්තොත් අපි ආයතනයේ අමාත්‍යංශයක් බාරව තියෙනවා. අමාත්‍යංශයේ ප්‍රධානිය වෙන්නේ අමාත්‍යවරයා. ඉතින් අමාත්‍යවරයා දේශපාලඥ. ඊට ඉහළින් ඉන්න රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වෙන්නේ දේශපාලඥ රට ජනාධිපතිවරයා. ඒ නිසා ඒ අයගේ නියෝග ක්‍රියාත්මක කිරීම දේශපාලන නියෝග ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ඒක තමයි රටේ පාලන ක්‍රමවේදය. ඒ නිසා එවැනි අතපෙවීම් කෙනෙක් නැහැ. නමුත් ඔබ කියන වගේ අර ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලඥයෝ යම් යම් ආකාරයට පොලිසියට බලපෑම් කරපු සීමාවක් එක්තරා කාල සීමාවක තිබුණා. නමුත් වර්තමානයේ වෙනකොට ඔබ දකින්න ඇති ඉතිහාසගත උදාහරණ ගත්තොත් දේශපාලනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා, ඔවුන් අත්අඩංගුවට පත් වෙනවා, ඔවුන්ට විරුද්ධව විමර්ශන කරනවා, ඒ සියලු කාරණා කරුණු කාරණා කරනවා. නමුත් අර සමාජයේ එක්තරා කාල සීමාවක තියෙච්ච අර ඔබ කිව්වා වගේ තියෙන වැරදි ආකල්පය යම් කිසි විදිහකට වෙනත් අර මිනිස්සු විශ්වාස කරනවා මෙහෙම දේවල් වෙනව ඇති කියලා. ඒ එහෙම තත්ත්වයක් තමයි බොහෝ වෙලාවට තියෙන්නේ.